අප්‍රේල් 21 වෙනිදා පාස්කුවිරිදා ඇතිවෙච්ච ඉස්ලාමික අන්තවාදී ප්‍රහාරයට අද වෙනකොට දින 90ක් එහෙම නැත්නම් මාස 3ක් ගත වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන 263ක වගේ ප්‍රමාණයක් මිය ගිහිල්ලා 500කට ආසන්න ප්‍රමාණයක් අනතුරට ලක් වුණා. ඒ වගේම පල්ලි, ක්‍රිස්තියානි පල්ලි, ආගමික ස්ථාන, එහෙම නැත්නම් හෝටල් වගේ ඒවා තමයි ඒකෙදි අනතුරට ලක් වුණේ. ඉතින් මම දැක්ක මේ ගිය දවස් දෙකකට කලින් අපේ මාධ්‍ය සගයේ කියනවා මෙහෙම දැවැන්ත ප්‍රහාරයක් වුණා, මෙහෙම මිනී මැරුණා, මෙහෙම අනතුරට ලක් වුණා, පල්ලි කෝවිල් විනාශ වුණා, ඊළඟට හෝටල් විනාශ වුණා. නමුත් අද වෙනකොට කිසි දෙයක් වෙලා නැහැ කිය. ඉතින් ඒක එච්චරම මධ්‍යස්ථ ප්‍රකාශයක් නෙමෙයි. ඒකට පොඩි උත්තරයක් දෙන්න උවමනාවක් හැදුනා මට ඒ මොහොතේ. මොකද අපි තොරතුරු වාර්තා කරන උන සත්භාවයෙන් තොරතුරු වල සත්‍යතාවයෙන් නිවැරදිව කියන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්, සමාජයක් විදියට ඉස්සරහට යන්න පුළුවන්. පාස්කුරිදා ප්‍රහාරයෙන් පස්සේ අද වෙනකොට මුකුත්ම වෙලා නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක රටටත් හොඳ නැහැ, ජාත්‍යන්තරවත් හොඳ නැහැ. මොකද ඒක බොරුවක්. අපි කතා පැහැදිලිවම දන්නවා. ඒ පාස්කුරිදා ප්‍රහාරය වළක්වා ගත හැකි ප්‍රහාරයක් බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ යන විමර්ශනය හරහා මේ වෙනකොට අපට එළිදරව් වෙමින් තියෙනවා. ඒක සහෝදරුත් දන්නවා, අපිත් දන්නවා. ඉන්දියානු ආරක්ෂකාංශවල වාර්තා ලැබීම, මෙරටේ බුද්ධ්‍යාංශවල වාර්තා ලැබීම, ඊළඟට එහෙම වාර්තා ගණන් නොගෙන කටයුතු කිරීම නිසා ආරක්ෂක ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා මේ ව්‍යසනය සිද්ධ වුණයි කියන කාරණේ ඉතාම පැහැදිලි. එයා දන්නේ, මම දන්නේ, අරයා තමයි මේක දන්නේ කියන කතා බොරු බව දැන් ඔප්පු වෙමින් තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා. තවදුරටත් ඔප්පු වෙන්න නියමිතව තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගත් යනවා, අත්අඩංගු ගැනීම වලට විරුද්ධව. ඉතින් මේ සියලු කාරණා හරහා හෙළිදරව් වෙමින් තියෙනවා. වලක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් වලක්වා නොගත් බව. ඒක එච්චර ගණනකට නොගත් බව. ඉතින් ඒක නිසා ඒකට වග කිව යුතු අයට දඬුවම් හිමි වෙන්න ඕන. ඒ පරීක්ෂණ හරියට යන්න ඕන. එහෙම කරලා මේ සමාජයට රටට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියන කාරණයක් අපි අවධාරණය කරනවා. කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න දෙන්නත් නරකයි. එහෙමනොත් අපි කවදාවත් ආදර්ශ දෙන රටක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. හැම දෙයක්ම සිද්ධ වුණාන් පස්සේ වැරද්ද වහන රටක් බවට තමයි අපි පරිවර්තනය වෙන්නේ. ඒ නිසා පොලිස් පතිවරය වගේ වේතු නම්, ආරක්ෂක ලේකම්වරය වගේ වේතු නම්, ජනාධිපතිවරය වගේ වේතු නම්, ඊට අදාළ අනිකුත් අංශ වගකිව යුතු නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන යෝජනා කරේ අපි. මම, පූජ්‍ය දඹරාමිල ස්වාමීන් වහන්සේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර තමයි අත්සන් කරලා සිවිල් සමාජ හවුරු සමිති එකමුතු විදියට පාර්ලිමේන්තුවට ඉල්ලීම ඉදිරිපත් කරේ. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තු යෝජනා සම්මත කරලා මේක පත් කරේ. ඊට පෙර ජනාධිපතිවරයා කොමිසමක් පත් කරා. නමුත් ඒක ජනාධිපතිවරයාත් මේකෙදි චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයෙක් නිසා එවැනි කොමිසමකින් සාධාරණ ඉෂ්ට වෙයි කියලා අපි විශ්වාස කරේ නැහැ. ඒකයි අපි කිව්වේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගීත්වයෙන් පත් වෙන බලය සහිත තේරීම් කාරක සභාවක් මේ සඳහා පත් කරන්න කියලා. දැන් ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා. හැබැයි විපක්ෂයට අපේ චෝදනාවක් තියෙනවා. ඒක අබද්ධ විපක්ෂයට. ඒ තමයි ඔවුන් පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එකඟ වුණා මේ තේරීම් කාරක සභාව පත් කරන්න. එකඟ වෙලා තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරනකොට එකෙන් කර ඇරිය, එකෙන් මග ඇරිය. මග ඇරලා කිව්ව මේක දේශපාලන වාසි ගන්න තමයි කරන්න කියලා. දේශපාලන වාසි ගන්න මේක කරනවා නම් දේශපාලන වාසි ගැනීම නතර කළ හැක්කේ විපක්ෂයේ නියෝජිතත්වයක් තේරීම් කාරක සභාවට තහවුරු කළොත් විතරයි. විපක්ෂය අනිත් පක්ෂ නියෝජනය දීලා තියෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය එමුනා පොහොට්ටුව මේක නියෝජනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ කර ඇරිය එක වැරදි. ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. 208 ගණනක් මැරෙලා 500 ගණනක් තුවාල වෙලා ඉස්ලාමික අන්තවාදී ප්‍රහාරයට රට ලක්ුණාම ඒකේට අදාළ නිවැරදි විමර්ශනයක් කරවලා රටට ඇත්ත හෙළිදරව් කරන්න සහ වගකීම්වලට දඩුවම් දෙන්න. ඇයි එකෙන් කර ඇරිය කියන චෝදනාව අපි ප්‍රශ්නේ ඒගොල්ලොන්ගෙන් අහන්නේ. මේක දේශපාලන කතා කියා හිටියට විතරක් වැඩක් වෙන්නේ නැහැ. යමක් වුණාම ඒක නැවත නොවෙන්න, ඒක නිවැරදි කරන්න කළ යුතු හැම කාර්යයක්ම අපි විසින් කළ යුතුයි. අනිත් පැත්ත මේ වන්දි දුන්නේ නැහැ, මුකුත් දුන්නේ නැහැ කියන කතාව. ඒක හැමෝම කියන කතාවක් නෙමෙයි, සමහර අය කියන. ප්‍රධාන මාධ්‍යයක තමයි මේක ප්‍රචාරය වෙන්නේ. අද වෙනකොට මම දැන් සොයලා බැලුවා රජේ දත්ත
ඒකද ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා මරණ 201ක් සඳහා 19,93,50,000ක් වන්දි ගෙවලා තියෙනවා කිය. මරණ 201කට 19,93,50,000ක්. ඊළඟට ඒගොල්ලෝ තුවාලකරුවන්ට 442කට තුවාලකරුවන් 6,64,37,500ක් ගෙවලා දෙනවා ආණ්ඩුවෙන්. මුකුත් තුන්නෑ කියන එක ඇත්තට සාධාරණ නෑ. සත පහක්වත් ගෙවලා නැත්තම් මුකුත් තුන්නෑ කියලා අපිට කියන්න පුළුවන්. තුවාලකරුවන් 502ක් ඉඳලා තියෙනවා, 442කට වන්දි දීලා තියෙනවා. ඉතුරු සමහර අය තවමත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා සහ වන්දි ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ඊළඟට විදේශ මරණකරුවන් සහ තුවාලකරුවන් 43ක් ඉන්න බව වාර්තා වෙලා තියෙනවා. ඒකොල්ලොන්ගේ වන්දි ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඊළඟට පල්ලි හදන්න. අපි දැක්කා ක්‍රිස්තියානි පල්ලි මෙගිරි විනාශ වුණා. පල්ලි හදන්න රජය ආමියකට සහ නේවියකට 2,50,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. 2,50,000ක මුදලක්. ආමියක නේවියක සමහර පල්ලි හදලා විවෘත කරා. මං හිතන්නේ ඉතාම සාර්ථක ඒගොල්ලොන්ගේ ක්‍රියාවලිය ඒගොල්ලෝ අරගෙන ගියා. ඒ වගේම ඒ 2,50,000ම දීලා තියෙන ආමියකටයි නේවියකටයි නේවියකින් තමයි ක්‍රියාවලිය සාර්ථකව කරේ. එතකොට මුකුත් තුන්නෑ කියන කතාව ප්‍රචාරය කරන එක ඇත්තට හොඳ එකක් නෙමෙයි කියන එක අපේ අදහස. දැන් මුකුත් තුන්නෑ කියනකොට කවුද මුකුත් කරේ නැත්තේ? ආණ්ඩුව විතරක්ද? නෑ, අපි හැමෝම. මේ රටට එන්නේ චෝදනාව. මේවා ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙනවා. මේවා හැම නිවුස් එකකම යනවා. તો ලංකාව මුකුත් කළ නොහැකි රාජ්‍යයක් කියන අදහස තමයි ලෝකෙට යන්නේ. එවැනි ප්‍රවෘත්ති ප්‍රකාශය නොකර සාධාරණව මේවා කරනවා නම් හොඳයි කියන අදහස අපි කියන්නේ. අඩුපාඩු දිනන ඒවා විවේචනය කළ යුතුමයි. විවේචනය කරලා මේ රට ඉස්සරහට අරගෙන යන ආකාරයේ ප්‍රචාරයක් මාධ්‍ය විකාශයක් අපිට අවශ්‍යයි කියන එකත් මේ කාරණට අදාළම අපි කියනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ඊට අනුසාංගිකව ඇති වුණු ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාදී විකාශයන්. සමහර ස්වාමින් වහන්සේලා මේක අන්තවාදයට ගෙනියන්න උත්සාහ කරා, ආගම්වාදය අවසන් උත්සාහ කරා, ගිහිල්ලා උපවාස කරලා පෙළපාලි ගිහිල්ලා නොයෙක් ඒවා කරලා රටේ ගැටුම් හදන්න උත්සාහ කරා. ඒවැ ප්‍රතිඵල විදියට අපි දැක්කා මිනුවන්ගොඩ කුලියපිටිය ඊළඟට කුරුණෑගල නැවත නැවත ප්‍රශ්න ඇති වෙනවා අන්තවාදී මැදිහත් වීම. නමුත් ඒක යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න හැකියාවක් ලැබුණා. ගැටුම් නොඉල්ලන සංඉන්දියාව ඉල්ලන පුරවැසියන්ගේ සහ රාජ්‍ය යාන්ත්‍රණවල ප්‍රතිඵල නිසා. අපි දැක්ක එකේ හොඳම අවස්ථාව තමයි වෛද්‍ය සාපිගේ ප්‍රශ්නේ. ඒක විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරා. නමුත් අද වෙනකොට හෙද නිලධාරීන් ඔහු සමග වැඩ කරපු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරවල හෙදනිලධාරීන් 70ක් විතර, ඒ වගේම වෛද්‍යවරු 17 දෙනෙක් පැහැදිලි ප්‍රකාශය දීලා තියෙනවා මේක සත්‍යයක් නෑ කියලා. හැබැයි පොඩි පොඩි දේවල් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒවා තවදුරටත් විමර්ශනය කරන එක හොඳයි. වැරද්දක් තියෙනවා නම් සාපිගේ හෝ ඕනෑම වෛද්‍යවරයෙකුගේ ඒවා හෙළිදරව් කරන එක ඉතාම වැදගත් වෙනවා. හෙළිදරව් කරොත් තමයි රට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැරද්දට අනුව දඬුවම් දී යුතුමයි. වැරද්දක් නැත්තම් ඒවා විශාල විදියට ප්‍රචාරය කරලා අන්තවාදී අදහස් පෝෂණය කරලා අවසානයේදී ගැටුම් සහගත වාතාවරණයක් රට තුළ මිනිසුන්ගේ හිත් තුළ ඇති කරාම ඒකේ ප්‍රතිඵලය වෙන්නේ රට විනාශ වෙන එක. ඒත් එහෙම රට විනාශ කරන තැනකට ඇයි පත් කරන්නේ කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ හදපු ප්‍රශ්නේ වැඩි කරපු කණ්ඩායම් වලින් සමහර වෛද්‍යවරු මේක වැඩි කරා, වෛද්‍ය සංගමය මේක වැඩි කරා, කුරුණෑගල රෝහලේ අය වැඩි කරා, සමහර හාමුදුරුවෝ මේක වැඩි කරා, අන්තවාදී පෝෂණය කරා. ඉතින් ඒ අයට විරුද්ධවත් ඒ අය වැරදි කරා නම් ඒ අයට විරුද්ධවත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන, තීරණ ගන්න ඕන. මොකද සාපිගේ වැරද්ද විතරක් නෙමෙයි විමර්ශනය කළ යුත්තේ. ඒක අන්තවාදී විදියට වර්ධනය කළ රට විනාශ කරන්න කවුරු හරි උත්සාහ කරා නම් ඒ වැරදිත් විමර්ශනය කළ යුතුයි. පොලිසිය සහ අපරාධ විමර්ශනාංශය ආදි සියලු අය මේ ගැන කටයුතු කරලා ඒවට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි. නැත්තම් මේ රට විනාශයට යන එක ලක්වන්න බෑ. මොකද අපි දන්නවා අහිමි වෙච්ච දේශපාලන බලය ලබා ගැනීම සඳහා අන්තවාදී ආගම්වාදී
වැඩ කරන්න, යුද්ධ නැවත ඇති කරන්න, ගැටුම් නැවත ඇති කරන්න මිනිස්සු ලෑස්ති, දේශපාලන පක්ෂ ලෑස්ති ලෑස්ති ඒ වළක්වන එක තමයි අපේ වගකීමක් විදියට තියෙන්නේ. ඉන්දා සංගිඳියාව ඉල්ලන, රටේ සාමය ඉල්ලන, රට ඉස්සරහට යන්න අදහසක් තියෙන එහෙම වැඩ කරන්න කැමති එකඟ සියලු පුරවැසියන්ගේ වගකීම වෙනවා මේ தත්ත්වය වළක්වගෙන කටයුතු කරන එක. ඒ වේවල වැරදි දිනනනම් වැරදි හෙළිදරව් කරලා දඬුවම් දෙන්න. කිසි ගැටලුවක් නැහැ.